සුබ මධ්‍යනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමනු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නව ඇමතිවරුන් 29 දිනක් දිවුරුම් දෙති ආර්ථික කටයුතු ඇමති අගමැති මුදල් හා ජනමාධ්‍ය ඇමති යලිත් මංගල අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි උත්සව සමයේ කොළඹට පොලිසියෙන් 2000ක් උතුරු කොරියාවට ආධාර දෙන්න ඇමරිකාව සූදානම් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට විශේෂ පුහුණුවක් නව අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඉතිවරුන් තුන්දා ඒ ජනාධිපති කවරලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන උදුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. ජෝන් අමරතුංග මහතා දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දිවුරුම් දුන්නා. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්ව සිටින්නේ ලක්ෂ්මන් කිරියල්ල මහතායි. රවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපණ මහතා දිවුරුම් දුන්නා. රාජිත සිනාරත්න මහතා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතා පත්ව සිටිනවා. අභ්‍යන්තර සහ සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධුරයට පත්ව සිටින්නේ වජිර අභිවර්ධන මහතායි. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාටලී චම්පිකරණවක මහතායි. නවීන් දිසානායක මහතා දිවුරුම් දුන්නේ වෙවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී හැරිසන් මහතා දිවුරුම් දුන්නා. කබීර් හෂීම් මහතා දිවුරුම් දුන්නේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දු මණ්ඩාර මහතා පත්ව සිටිනවා. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයායි. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්ව සිටිනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වන්නේ අර්ජුන රණතුංග මහතායි. පළනි දිගම්බර මහතාට කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය ධුරය හිමිව තිබෙන්නේ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියටයි. තල ධාතු කෝරළ මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. අධ්‍යාපන අමාත්‍ය ධුරය අකිල විරාජ් කාර්යවසම් මහතාට පිරිනැමුණා. තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ අබ්දුල් හලීම් මහතායි. සාගල රත්නායක මහතා පත්ව සිටින්නේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරයටයි. හරින් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා වන්නේ මනෝ ගණේෂන් මහතායි. කම්කරු වෘත්තීය සමිති සම්මුත්තා සහ සමාජ සයිබල් ගැන්වීම අමාත්‍යවරයා ලෙස දයාගමගේ මහතා පත්ව සිටිනවා. මලික් සමරවික්‍රම මහතා පත්ව සිටින්නේ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ධුරයටයි. මේ අතර නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසුව මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. මම ඉතාමත්ම කැමැත්තෙන් මේ අමාත්‍යංශය බාරගත්තා. මොකද ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන අපි ආරම්භ කළා තිබුණේ. ඒ වැඩසටහන කඩිනමින් ඉදිරියට ගෙන යාමට ඒ වගකීම නැවත වතාවක් මා වෙත ලැබීම ගැන මම සතුටු වෙනවා. අද කැබිනට් මණ්ඩලයේදී අතුරු අයවැයට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. යලි හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. අපි දැන් කෙටි කාලීන අතුරු සම්මත ගිණුමක් අද සම්මත වුණා. ඉතින් ඒ තුලින් මාස 4කට අවශ්‍ය අයවැය වැඩපිළිවෙල අපි සම්පූර්ණ කරනවා. ඉතින් ඒක හෙට දින පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. ඊන් පසුව අපි මුළු අවුරුද්දටම අවශ්‍ය වූ අයවැය මාර්තු මාසෙට වෙන්න කලින් අපි නැවත වාරයක් සම්මත කරගන්නට අදහස් කරනවා. ඔව් අනිවාර්යෙන්ම අපි එකතුව යන්නයි ලැස්වෙන්නේ.
මම විශ්වාස කරනවා ජමාත් ජනාධිපතිතුමත් එක්කලා අපිට ඉදිරියට වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් කියලා. ගේ ඉලක්කය මේ වතුකර ජනතාවට ගෙවලා දාන්න මේ ඒකම අම්මුණා මට. ඒක අම්මුණා ඒක මට සතුටේ මම බාරගත්තාද. මට මගේ තිබිච්ච කාන්තා ළමා කටයුතු ඇතුළුව වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය ලැබුණා. ඉතින් මට ගොඩාක් අපේ තාක්ෂණය තුල අපේ දිස්ත්‍රික්කය තුල අනිකුත් දිස්ත්‍රික්ක තුල විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. අතුරු සම්මත ගිණුමට කඩිනමින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම අපේක්ෂාව බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාතෙවිද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. දායිකමණින් පාර්ලිමේන්තුව කැඳවලා වෝටර් ඇකවුන්ට් එකක් දෙන්න ඕනේ නැත්නම් ජනවාරි පළවෙනිදා ඉඳලා ලංකාවේ පඩි ගෙවන්නවත් මුදල් නැති වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු පිටිසට ඇමතිකම් ලබා දෙනවද? නෑ ඒක දෙවෙනි වටේ. ඒ කියන්නේ ඔවුන්ට ලබා දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා. ඔව් ජනාධිපතිතුමා දැන් කියනවා මේ විදියට. ඔව්. එතකොට ජනාධිපතිවරයා විසින් නීති හා සාමය අමාත්‍යංශ නෑ ඒක තාවකාලික. ඒක එතුමා කිව්ව සති ගණනක් එතුමාගේ පරීක්ෂණ ඉවර වෙනකොට තව 52ක් තිබෙන නීති විරෝධී මත් පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව එක එතුමා බාර දෙනවා කියන්නේ. ඒක බලමු ඉතින් ඒකේ නීතිපදන තත්ත්වය සිකුරාදා වෙනකොට බලාගත හැකි. මේ අමති දූර දීමේදී ජනාධිපතිතුමා විශාල නම්‍යශීලී බවක් දක්වලා තියෙනවා. ඉතා නම්‍යශීලී බවක් දැක්. ඊයේ රාත්‍රියේ අපි සාකච්ඡා කරා ගෙදර බොහොම හොඳට අපිත් එක්ක කතා කරා ඉදිරි වැඩ කටයුතු කරගෙන. අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්ුණා. අමාත්‍යවරුන් එහිදී මෙසේ අදහස් දැක්වුවා. දවසේ අමාත්‍ය මණ්ඩලය දිවුරුන්දීමක් සිදු වුණා. ඒ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුන්දීමත් සමගම අවසානයේ කැබිනට් රැස්වීම පැවැත්වුවා. 2019 වර්ෂයේ ජනවාරි පළවෙනිදා සිට මාස 4ක් සඳහා වන අතුරු සම්මත ගිණුම යටතේ රජයේ සේවාවන්ට අදාළ වියදම් සංයුතිය සහ අදාළ ණය ගෙවීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩලය මුළු මුදල රුපියල් බිලියන 1765ක් සඳහා අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දුන්නා. කැබිනට් අමාත්‍ය දොරයක් සම්බන්ධයෙන් තමා එක්සත් ජාතික පෙරමුණ සමග කිසිවිටකත් සාකච්ඡා කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. කිසිම කෙනෙකුට කැබිනට් ඇමතිකමක් ගන්න හෝ ඇමතිකමක් ගන්න එක්සත් ජාතික පක්ෂේ මම කතා කරලා නැහැ. කවුරුත් මට කතා කරලත් නැහැ. මම හැම වෙලෙම ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්න තීරණ වලට අවනිත වෙලා ඒ අනුව මගේ දේශපාලන කටයුතු කරන්න. එතකොට එදත් එහෙමයි අදත් එහෙමයි ඉදිරියටත් මම ඒ ස්ථාවරේ ඉන්නේ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ජනාධිපතිවරයාත් එක්ක කතා කරපු අවස්ථාවේදී අපි එතුමා බොහොම පැහැදිලිව කිව්වා ඕගොල්ලෝ සිරුම දෙනාම විපක්ෂයේ වාඩි වෙලා දේශපාලනය කරන්න කියලා. ඉතින් එතුමාගේ වචනේ අපි පිළි අරන් අපි අද විපක්ෂයේ වාඩි වෙලා ඒ දේශපාලන කටයුතු කරන්න සූදානම්. යාපනයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කරනවා. යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අපරාධ මැඩලීම විධිමත් කිරීම සඳහායි මෙම පියවරගෙන ඇත්තේ. එම දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාස නවයක් පිහිටුවා තිබෙනවා. එම සියලු පොලිස් කොට්ටාසවල නිලධාරීන්ට මෙම නියෝගය අදාළ වෙනවා. යාපනයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ නියෝගය ඊයේ පස්වරුවේ සිටම ක්‍රියාත්මකයි. උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2000ක් කොළඹ නගරයට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. බීමත් රියදුරන් අතරංගුට ගැනීමටද විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ. මේ උත්සව
විශේෂයෙන්ම නගරවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. කොළඹ නගරය තුල පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික ප්‍රමාණයක් අපි රාජකාරිය යොදවලා තියෙනවා. ඒ ආරක්ෂාවට යොදන නිලධාරීන් නිල ඇඳුමෙන් වගේම සිවිල් ඇඳුමෙන් උත් රාජකාරිය යොදනවා. ගැට කපන්නන්, ඒ වගේම නොයෙකුත් වංචනික ක්‍රියාවලින් මුදල් උපයන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් සිටලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. පොලිස් පෙත්තුමා උපදෙස් දීලා තියෙනවා රථවාහන තදබදය අවම කිරීමටත් වැඩි සැලකිල්ලක් යොදන්න කියලා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කරන්න අපි කටයුතු කරා. මහජනතාවගේ ඉල්ලා සිටිනවා තදබදය ඇතිවන අවස්ථාවලදී තමන්ගේ රන්නාභරණ මුදල් පසුම්බි පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. වවුනියාව නගරයේ සියලුම බේකරි ආපන ශාලා හා ඖෂධ අලවිසල් පරීක්ෂාවට ලක් කෙරුණා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ජනතාවට නුසුදුසු ආහාර අලෙවි කළ ආපන ශාලා හා බේකරි හිමියන් 46 දිනකට එරෙහිව මෙහිදී නීතිමය පියවර ගත්තා. එළමෙන උත්සව සමයේ ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර අලෙවි කිරීම සඳහා වෙළඳසැල් හිමියන් පෙළඹවීම මෙයින් අපේක්ෂා කෙරෙනවා. डेंगु मंदुरुवन भोवी में अवधानम इहलकोस अतिबव जातिक डेंगु मर्दन एककेह पवसनवा एबविन नव पासल वारय आरंभेट पेर सियलु पासल शुद्ध पवित्र किरीमे अवश्यताव एम एककेह अवधारणे करनवा डेंगु मर्दन विशेष वेडसटहन पसुगे 13 सह 14 यन दिनवरदी बस्नाहिर पलात तुल क्रियात्मक केरुणा එහිදී නිවාස පාසල් වැඩබිම් ආයතන කම්හල් ආගමික ස්ථාන සහ පොදු ස්ථාන ඇතුළු පරිශ්‍ර 57657ක් පරීක්ෂා කර තිබෙනවා. ඉන් 12471ක්ම මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන ඌපවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. පරිශ්‍ර 1302කින් මදුරු කීටයන් සහිත ස්ථාන හමු වී තිබෙනවා. ඉදිකිරීම් පරිශ්‍ර ආගමික ස්ථාන සහ පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සුලභව තිබෙන බවයි ඩෙංගු මර්ධන ඒකකය අවධාරණය කරන්නේ. කීටයන් බහුල ස්ථාන ලෙසද එම පරිශ්‍ර හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව නව වසරේ පාසල් ආරම්භයට පෙර දිවයිනේ සියලු පාසල් පරිශ්‍ර පිරිසුදු කිරීමේ වැදගත්කම ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක දුරය දරමින් සිදු කළ සේවය පිළිබඳ සෑහිමට පත්වෙ නොහැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. එතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ හාලියල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. විපක්ෂ නායකවරයා විදිහට සම්බන්ධන් මහත්තයා පාර්ලිමේන්තුවට 2015 පත් වෙනකොට මෙරටේ ප්‍රගතිශීලී ජනතාව ඉතාමත්ම ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඔහු මුළු රටටම විපක්ෂ නායකයෙක් වෙයි කියලා. සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායකවරයා වුණේ පාර්ලිමේන්තුවට නමට. ඔහු මේ රටට සැබෑ විපක්ෂ නායකයෙක් වුණේ නැහැ. මේ රටේ අල්ලස දූෂණ වංචාව සිදු කරනකොට දවන්ත අපරාධ සිදු කරනකොට අපි දැක්කේ නැහැ ඔහු විපක්ෂ නායකවරයාගේ භූමිකාව තානුව කටයුතු කරනවා. අද සම්බන්ධන් මහත්තයා කියනවා විපක්ෂ නායකවරු දෙදෙනෙක් ඉන්නවායි කියලා. මේක හරිම විකාර රූපී කතාවක්. වැල්ලවාය ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ල කෑ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. නුගේය ප්‍රදේශයේ බාණ්ඩ අලවිසලක් මෙසේ කොල්ලකා තිබෙනවා. රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු වෙදුලි උපකරණ හා බාණ්ඩ මෙසේ කොල්ලකා තිබෙනවා. සැකකරුවන් අතර එම වෙළඳසැලේ සේවකින්ද සිටින බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සොරකම් කළ බාණ්ඩ පොලිසිය සොයාගත්තා. ඔවුන් වැළවායේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද එක්වනා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. සවස දෙකට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk